අයිවන් ළමයි අපි තවත් ගැටලුවකින් අද හමු වෙමු. මේකෙදිත් මම ඔයාලට මේ ගැටලුව විසඳන ආකාරය මෙන්න කෙටි ක්‍රමයක් මේ වගේ ගැටලුවකට තියෙනවා. හරි. කෙන පොඩි ෆික්ස් එකක් කියලා දෙන්නම් මේවා එකක් කොහොමද තප්පර ගන්නකින් විසඳන්නේ කියලා. එතකොට මේ ෆික්ස් කියනවා අපිට හැම එකටම දාන්න පුළුවන් කියලා එකක් නැහැ. මම මේ කියන ආකාරයේ ලක්ෂණ තියෙනවා නම් තමයි දාන්න පුළුවන්. හරි. එතකොට මේවා අපි කරලා පුරුදු වුණත් ඔයාලට ගැටලුව දකින්න පුළුවන් අපි මොකද්ද දාන්න ඕනි කියන එක හරියට අඳුර ගන්න. හරි. ඒ නිසා අපි වැඩ කරලා තමයි මේක පුරුදු වෙන්න ඕනි. හරි. හා අපි මේ ගන්න යන එතකොට මේක වයස් සම්බන්ධ ගැටලුවක්. මේක තියෙනවා නිමල්ගේ හා කමල්ගේ දැන් වයස අතර අනුපාතය 4:5 මීට වසර 6කට පෙර ඔවුන් දෙදෙනාගේ වයස අතර අනුපාතය 3:4. එසේනම් දැන් නිමල්ගේ වයස කීයද කියලා අහනවා. එතකොට මම සාමාන්‍ය විදිහට මේ ගැටලුව විසඳනවා නම් කොහොමද විසඳන්නේ කියලා කියන්නම්. එතකොට සාමාන්‍ය විදිහට විසඳන්නේ කියොත් අපි ගත්තොත් මේක ඉන්නවා නිමල්, මේක ඉන්නවා කමල්. හරි. අපි කියනවා දැන් වයස ප්‍රියා දැන් වයස 4 අනුපාතයේ මෙච්චරයි කියලා. හරි. මම මේක දැන් වයස කියලා දාගන්නවා. දැන් වයස අපිට දෙනවා අනුපාතය 4:5 කියලා. ඒක මම 4:5 කියලා දාගන්නවා. දැන් වයස කියලා මම මේක දාගත්ත නිසා මෙතන දෙපැත්තටම x එකක් දාගන්නවා. එහෙනම් 4x 5x. නිමාගේ වයස 4x නම් කමාගේ වයස 5x. එහෙනම් ඊට පස්සේ අපි කියනවා මීට අවුරුදු 6කට පෙර කියලා. එනම් මම ගන්නවා අවුරුදු 6කට පෙර වයස කියලා මම ගන්නවා. අපිට මෙතන තියෙන අනුපාතය මම දෙනවා වයස කියලා. එහෙනම් දැන් වයස 4x නම් අවුරුදු 6කට කලින් වයස කොහොමද එන්නේ ළමයි? දැන් ඔයාලගේ වයස අවුරුදු 30යි නම් අවුරුදු 6කට කලින් වයස කොහොමද? 30න් 6ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් 36ක් අඩු වුණා 24. ඒ වගේ. එහෙනම් මෙයාලගේ වයස 4x නම් 6ක් අඩු වුණාම 4x වලින් අඩු වෙන්න ඕනේ 6ක්. එනම් මෙයාගේ 5x නා වයස 5x වලින් 6ක් අඩු වෙනවා. අපිට කියනවා මේක අනුපාතයෙන් දිලා දෙන අවුරුදු 6කට පෙර අනුපාතය කියද 3:4 කියලා දිලා දෙනවා. එහෙනම් අනුපාතය අවුරුදු 6ට පෙරයි. ඒකත් දෙනවා අපිට 3:4 කියලා දෙනවා. එහෙනම් අපිට මේක විසඳලා උත්තරේ හොයාගන්න තමයි තියෙන්නේ. කොහොමද විසඳන්නේ? මම දැන් මේකෙදි මේක මේ පැත්තට වැඩි කරනවා, මේක මේ පැත්තට වැඩි කරනවා. හරි. ඒ කියන්නේ මේ වගේ 4 වාරයක් 4x වෙන 6 සමාන වෙනවා. එහෙම වැඩි කරාම සමාන කරන්න පුළුවන්. 3 වාරයක් 5x වෙන 6. හරි. අපි මේක වැඩි කරොත් අතුලට 4 වාරක් 4 16x වින හතර වැඩි කිරීම ඍණ 6, හතරක් 6 ඍණ 24යි. මේක තුනෙන් වැඩි වෙන ඇතුළට 3 වරක් 5 15යි x. 3 වරක් ඍණ 6. 6 ව 3ක් 18 එන ඍණ 18යි. එහෙනම් අපි මේ 15x කියන එක මෙහෙට ගියමු. මෙතන 16x තියෙනවා. මේක මේ පැත්තේදී ඍණ වෙනවා. ඍණ 15x. මේ ඍණ 24 එහා පැත්තේ ගියමු. ඍණ 24 සමානකම් එහාට පැත්තේදී ධන 24ක් වෙනවා. 24 ඍණ 18. 16න් 15ක් ගියාම 1යි ඉතුරු වෙන්නේ. එහෙනම් x සමානයි 24න් 18ක් ගියාම 6. එහෙනම් x සමානයි 6. අපෙන් අහන්නේ මොකද්ද? නිමල්ගේ වයස කීයද කියලා තමයි පෙන්වන්න. හරි. නිමල්ගේ වයස එනවා. නිමල්ගේ වයස අපි දාන්න මෙතන 4x කියලා. එහෙනම් අපි දැන් හොයාගත්ත x කියන්නේ 6යි. එහෙනම් 4 වරක් 6 24යි. එහෙනම් අපිට මෙහෙම උත්තරේ හොයාගන්න පුළුවන්. මොකද තමයි සාමාන්‍ය ක්‍රමය. අපි මම ඔයාලට දැන් කියන්නම් කොහොමද මේ ගැටලුවේ යම්කිසි ලක්ෂණයක් තියෙනවා. ඒක අනුව කොහොමද මේ පොඩි ට්‍රික් එකක් කොහොමද මේක ඉතා ඉක්මනින් හරි තප්පර ගානෙන් උත්තරේ හොයාගන්නේ කියලා. හා මම මේක වකනවා. මම දැන් මේ
තව කෙටි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. දැන් අපිට කියනවා මේකේ දැන් අනුපාතය, දැන් වයස අනුපාතය, විමල් කමලේ ඒ හිතීම කරන්න පුළුවන් වැඩක් ඈ. දැන් අනුපාතය අපිට දෙනවා 4ට 5යි කියලා. හරි. අපිට කියනවා මේට අවුරුදු 6කට පෙර අවුරුදු 6ට පෙර අනුපාතය තුනට හතරයි කියලා කියනවා. දැන් මේ ගැටලුවේ තියෙන එක මම මේ හිතීම කරන්න පුළුවන් වැඩක් වලට බලන්න මේකේ මෙන්න මේ ලක්ෂණේ තියනවාද කියලා බලන්න. හරි. බලන්න මේ අනුපාතය හතරක් වෙලා තිබ්බ එක තුනක් වෙනවා. ඒ කියන්නේ එකයි අඩු වෙලා තියෙන්නේ. මෙතන අනුපාතය පහක් වෙලා තිබ්බ එක හතර වෙනවා. ඒත් අඩු වෙලා තියෙන්නේ එකයි. ඒ කියන්නේ මේ අවුරුදු 6ක මේ 6 අවුරුදු 6ක් අඩු වෙනකොට දෙන්නගේම අනුපාතය එක එක තමයි අඩු වෙන්නේ. හරි. දෙන්නගේම අනුපාතය එක ගානේ අඩු වෙන්නේ. ඒ කියන්නේ වෙනස් නැහැ. එක ගානේ අඩු වෙනවා. 4 3 වෙනවා, 5 4 වෙනවා. අනේ ඒ වගේ සමාන ගානකින් අඩු වෙනවනම් හරි සමාන ගානකින් අඩු වෙනවනම් හරි මේක එක එක මෙහෙම අඩු වෙනවනම් අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔයාලගේ වයස හෙව්වොත් අපෙන් අහන්නේ නිමල්ගේ වයස නම් නිමල්ගේ දැන් වයස අහන්නේ. එහෙනම් නිමල්ගේ දැන් වයස අනුපාතය 4යි. මේ 4 එකක් අඩුනේ කොච්චරක් අවුරුදු පස්සට යනකොටද 6ක් පස්සට යනකොට. එහෙනම් මේක කෙලින්ම 6 වැඩි කරා. එහෙනම් 24 උත්තරේ ගන්න. අපි උත්තරේ ගන්න. බලන්න එතකොට අපිට මේක ගාන දිහා බලලාම තප්පර ගානේ හදන්න පුළුවන්. එහෙනම් කෙලින්ම අපිට උත්තරේ මේක යන්න පුළුවන්. හරි. දැන් අපි හිතමු මෙහෙම එකක් මන්තර චුට්ටක් කියන 4යි 5යි කියන එක අපිට කියනවා අවුරුදු 6කට පස්සේ 6යි 7යි උනා කියලා. දැන් මොකද වෙන්නේ? මේක දෙකක් වැඩි වෙලා මෙයා දෙකක් වැඩි වෙලානේ. දෙකක් වැඩි වෙලා නම් තමයි මේ දෙකක අගේ තමයි 6ක් කියන්නේ. එහෙනම් දෙකක් කියන්නේ 6ක් කියලා අපි මේ දෙකක් වැඩි වුණා 6ක් බලනවා. එහෙනම් එකක් කියන්නේ 3ක්. එහෙනම් දැන් වයස හවොත් අපි ගන්න මොකද්ද? දැන් වයස හවොත් එහෙනම් 4 වැඩි කිරීම 3 තමයි ගන්න. ඔනෝම තමයි මේක පොඩි ක්‍රමයක්. ඒතකොට මේක ඔයාලට හිතින්ම කරන්න පුළුවන් ක්‍රමයක්. ඒතකොට ඉතාල අඩු කාලෙකින් අපිට මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අපේ පන්ති වල සම්බන්ධ වෙන්න. හරි. ඒ වගේම මේවා ෂෙයා කරන්න ඔයාලා යාළුවන්ට කියලා දෙන්න. අපේ ගැටලු විශාල සංඛ්‍යාවක් YouTube එකේ තියෙනවා. එහෙනම් යාළුවන්ට දැනුවත් කරන්න. මොකද මේ IQ කියන එක අමාරු එකක් නෙවෙයි ඔයාලා හරියට ඉගෙන ගත්තොත් ඒක ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. IQ කියන්නේ බුද්ධිය. ඒක හදා ගන්න නම් හරියට ටිකක් හිතලා ගණන් හදන ක්‍රම තමයි අපි ඉගෙන ගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.